अद अपि दीर्घतुलिका चैनल ओस्से विशेष अमुत्तेक होयागन्नावा ए जातिक वीर्यांट पैनिंग पण दुन्न अपे तवत् वीरवरयेक होयागन्न तमयि अपि मे मुल एरियावट अद अपि इन्ने एतुमागे निवसे मे प्रवीण गत्करु लेखक अशोक प्रेमचंद महात्मय अपि दन्नवा 1918 කැරැල්ල ගැන ඊට පිට බුදුගමු රජුන කාලේ වර්තමානයේ ඇති වුණු විදාස වෙනුවෙන් දීපිදු රට වෙනුවෙන් දීපිදු රණවිරුවන් ගැන මෙතුමන් ඒ හැම විරුවන් ගැනම සොයලා බලලා අද වෙනකොට විශාල පොත් ප්‍රමාණයක් අපිට එලි දක්වලා තියෙනවා අපි මේ කරන්නේ ජාතික යුතුයකම මෙවැනි ලේඛකවරු අද රටේ කොතරම් සැඟවිලා සිටිනවද කොතරම් රට ජාතියට වැඩ කරපු ලේඛකයද මේ අද සැඳෑ සමයේ ගත කරා. නමුත් එතුමන් සැඳෑ සමය ගත කරා තම පෑනේ අවිතරඹය නවතානේ. මට මෙතුමන් මුලින්ම හම්බෙන්නේ මෙන්න මේ වෙල්ලස්ස කඳුල කියන කෘතිය. මේක ඉතාම රසවත් පොතක් සෑම ශ්‍රී ලාංකිකින්ම ජාති ආගම් කුල ભેදිකින් තොරව කියවිය යුතු පොතක්. ඉතින් මෙම පොත කියවන මේක වැදගත්කම තේරුම් ගත්ත මම දහමම භාවනා මධ්‍යස්ථානයේ ආරණ්‍ය සේනාසනයේ ගුරුදේවෝත්තම නායක ස්වාමීන් වහන්සේට මෙම පොත පිළිගන්නනවා. ඒ වෙලාවේ උන්වහන්සේට තවත් අනාගත පරපුරට දායාද කරන්න පුළුවන් විදියක් හොයාගත්තා. ඉතින් ඒ වෙලේ තමයි මම මේ අශෝක ප්‍රේමචන්ද මහත්මයා මුණගැසෙන්නේ. මේක තවත් අපිට මුද්‍රණය කරලා අපිට ලබා දෙන්න කියන ඉල්ලීම මත. ඉතින් ඒ මොහොතේ එතුමන් අපිට ඒ ගැන සහයෝගය දැක්වුවා. එහෙනම් අපි එතුමන් සමග සාකච්ඡාව මුළු පුරන්න අපි එතුමන්ට ආයුබෝවන් කියලා අද පිළිගන්නවා. ආයුබෝවන්. 1928 මුල්ලේරියාවේ උපත ලැබුණ මෙම මහත්මා රට වෙනුවෙන් මේ වෙනකොට විශාල මෙහෙයක් අප්‍රකටව කරලා තියෙනවා. යාවේ එතුමන් අශෝක ප්‍රේමචන්ද අපේ ප්‍රවීණ ලේඛකතුමා. ඉතින් මෙම ලේඛකතුමාගේ අපි ඔබතුමාගේ අහම ඔබතුමාගේ මුල් කාලයේ උදා කාලයේ පටන් පාසල් කාලයේ පටන් මෙම ලේඛන කලාව දක්වා ආපු ගමන කෙටියෙන් අපිට පොඩි විස්තර කිරීමක් කරන්න පුළුවන්. මම උපන්නේ ශාස්ත්‍ර ක්ෂේත්‍රයට කරලා මේ කුලසින්. මම මගේ අනුහතරගෙනි උපන්නේ තව සතියක් හැටියට. මම මූලික අධ්‍යාපනය කළේ මගේ ගම්මට අල්ලපු ගමේ කලාහන මහාවිද්‍යාලය. මගේ පියාගොත් තැන් කළේ පිළිගඩන් ගොඩක් තිබලන්න. ඒ අවුගේදී ඇත්තත්තම සිංහල මාත්‍රෙන් පවනක් ලියනගෙන අස්සාවල් ලබා ගන්න එමින ලෝක අහස්වත් තිබන. දැන් සිට මම ඉංග්‍රීසි අධ්‍යාපනය යොමු. මම ඉංග්‍රීසියෙන් සමත් කළා මොනා ഭാഷാ പാസലത്തുണ്ടാകെ ඒ
එතුමා මේ කෙටි විස්තරයක් දුන්නේ මේ මහා සම්මත සිංහල වංශ කතා පොත වංශයේ පොත ගැනයි මේක ඉතාම සරලව අපිට මහා වංශයේ දීර්ඝ විස්තර ඉතාම කෙටියෙන් ඉතාම සරලව අපිට කරුණු ගන්න පුළුවන් පොතක් තමයි මේ මහා සම්මත සිංහල වංශ පොත ඒ වගේම මෙතුමාගේ තව පොත් රාශියක් තියෙනවා අපිට කෝක ගැන කතා කරන්නද කියලා කියන්නත් බැරි තරම් රසවත් ඉතාම රසවත් පොත් ටිකක් ඉතින් ඒ අතරින් අපි එක පොතක් ගැන තමයි අද විශේෂයෙන් කතා කරන්නේ මේ වෙල්ලස්සේ කඳුල පොත මම මුතුමාලට මුලින්ම කිව්ව මේ මුතුමා අපිට හම්බෙන්නේ මෙන්න මේ පොත නිසා මේකේ මූලිකත්වය ගත්ත අපේ පොරොන්ගුවේ මොණරාගල ආරණ්‍ය සේනාසනේ නායක ස්වාමීන් වහන්සේට අපි නමස්කාර පූර්ව ස්තුතිය පුද කරනවා මේ පොත් 1000ක් ප්‍රකාශනය පත් කළා ජනතාව අතරට පත් කරන්න උන්වහන්සේ ගත්ත උත්සාහය ගැන. ඉතින් මේක කියවගෙන යනකොට 1818 කැරැල්ල ඒ ප්‍රදේශය අපිට මැවිලා පේනවා අපිට වෙච්ච විනාශ. ඒ වගේම මද්රාව්‍ය උදෙනින් පටන් ගන්න අපේ ලංකාවට කරපු විනාශයන් පිළිබඳ. ඉතින් මීට මට වැඩි එතුමන් මේක හොඳම ගවේෂණය කළ ලියපු පොතක් නිසා මට වැඩි විස්තර එතුමන් දන්නවා ඉතින්. අපි පොඩි
සටහනක් තියෙනවා මේ පොත ගැන ප්‍රේම ධර්මයන්. වෙරළැස්ස කඳුල නම් පෙර ඉදීනේ. මම බොහෝ දුරට කල්පනා කළා. යුරෝපා ජාති දෙකකට පරංගිනිටත් ලන්දේසීන්ටත් ඒ වගේම ජාති තුනකට යුරෝපා ජාති තුනකට යුද්ධ කරලා ගිනා ගන්න බැරිමන රට ලංකාවේ අවසාන වශයෙන් මුතුමුඩ පළාත් පාලනය කළ ප්‍රවුන්ටික් කොහොමද දිනාගත්තේ කියලා. ප්‍රවුන්ටික් කැමේ අර්ථ වශයෙන් මහා කපටි පුද්ගලෙක්. මේ මනුස්සය සොයාගත්තා ඇයිද මේ රට අපට අල්ලගන්නට බැරි හේතුව මොකක්ද කියලා. විශේෂයෙන්ම මේ මේ සතමේ සිංහල රජුවන්ගේ හමුදාවේ සේවය කළේ වැඩි ප්‍රමාණ වෙරළැස්සේ ජනතාව. මේ වෙරළැස්සේ ජනතාව ඇත්ත වශයෙන්ම පංචශීලය ආරක්ෂා කරන ඒ වගේම හැදිදැකි විශාල ශරීර තියෙන සක්වන්ත පුද්ගලයෝ. ඒ වගේම හොඳ වුණුව ලැබූ පිරිස. ඒක හේතුව පිළි පංචශීලය ඇත්ත වශයෙන්ම පංචශීලය ආරක්ෂා වෙන්නේ ඒකේ ඒ සිල්පද පහෙන් පස්සෙන් පදේ වෙන රාමයේ වෙන ප්‍රමාණ අෂ්ඨානා වේලමණී සික්ඛාපද සමාධි දෙපන්තිෙන් පස්සෙන් සිල්පදේ කැඩුවෝ වේසේ අනිත් සිල්පද හතර කන්නතා ප්‍රමේ තමක් පොතේ රජුරුවන් තුනිකා කවදක්කත් මත් තන් පලදෙන කරලා තිබෙන්නේ නිවරදිකාර මනුෂ්‍යන් කෙරෙහි සැක පහල කරන පුද්ගලයෙක් බවට පත් වුණා. ඒ මුණ පළවෙනිම සිද්ධිය තමයි පළවෙනි අධිකාරම් මාහිටිය හැරෙපොළ පල්ලිහාට ඇතල දාන අධිකාරම් මහිටිය මුලවට ඉවට ගැනීම සුද්දෝ මේ බ්‍රවුන්ටෙක් මේ ආකාරයෙන් මේ රට තියෙන මේ අරක්කු රජවාසලට යවන මාර්ගය කවද අවහිර කරලා නවත්ත රජුරෝ ඒ ඉන්න ඉන්නා හඬාටම තත්ත්වයට පත් කළා. එතකින් තමයි මේ රටින් ආස මේකයි මම අත වශයෙන් මේ මගේ මේ ක්‍රමයේ මම සඳහන් කරලා තියෙන්නේ. මම කතා කරන්නේ
සිතාන්ත පාවා දීමේ නිවසින් පත්‍රයට අසංකල්ප වෙනස සිටි නිසා. නමුත් දෙවනුවා එතුමාට නටවුණා මොකද ලෙස්සේ කරන්න නඩපවත්තන්ට සුද්ධන්ත යවන්නට සිද්ධ වුණේ කැප්පෙටපොල අලපොතදී මේ සටට සම්බන්ධයෙන් පස්සේ මේ සටන දැකබ ගෙනිච්චයි සේම උඩේ හදන මොට්ටල්ට බිරිහයක් හිටියා කියන කපා සමාජයේ පවතුන සේම කටවාරෙන් තිබුණා මේ උඩේ හදන මොට්ටල්ගේ වන්න ජීටි ඇමති බියමියා මේ කැටල්ලේදී නියලියා කියලා තවසම් අන්තාසරන මොට්ටල්ගේ යෙනිය මක්නක් ඒ අත්තරුවත් ඉවඩේ දක් නැතිනියා මරා දැම්මම කමනක් නෙමෙයි පුරුදු විනාශ කරලා ඉතිරි වෙනවා මේක තමයි මොකෝතුනේ කතාව ඉලවාදී කරලුට සම්බන්ධක පිළිසුද දැන් තම සමාන්තරලා කරන බොහොම අඩුයි දෙන්නක් දෙනවා කියන බෝතාවේ රාල කටකරිය මොන්ටාල ප්‍රොම්බාල ඔය වාලී පිටුදෙනකම නම් මෙතරයි තිබුණේ නමුත් මේක සොයා බැලේ නීදී ගොඩක් නම් අපිට සැන්ටර් වල හොයා ගන්න හම්බුණා නමුත් තවත් මේ අනුපාඩු තියෙනවා මේක වැඩි විශාල පිරිසක් මේ ගැටලෙට සම්බන්ධ වෙලා තියෙනවා සාමාන්‍යයෙන් 10,000කට වැඩි පිරිසක් මම මේ ඉපත් වෙලා තියෙනවා මේ වගේ දෙයක් විනාශ කරන්න තියෙනවා හරි කිව්වා විනා නම් මහල්ලගේ අපට පුතා දරුවා පව මම අත තිබෙන්නේ මෙතුමන් දැන් ඊය අවසන් කර මුද්‍රණයට යැවීමට සූදානම් වන පොතේ පිටු කීපය ඒ වගේම මේක මෙතුමන් නම් කළ තියෙන්නේ රමණීය සිංහලයේ කියලා මේක අපේ සිංහලයේ දීනත්වයත් අදීනත්වයත් දෙකම මුසු කරගත්ත පොතක් වෙනවා මෙතුමාගේ මේ පොත අපි බලාපොරොත්තු වෙනවා ඉක්මනින්ම අපේ අතට මේ පොත මුතුමාපත් කරයි කියන ඉතින් එතරම් රසවත් පොතක් ලංකාවේ ඉතිහාසයේ පෙරලියකින් ඉදි එළිදක්වන පොතක් වෙයි මෙම රමණීය සිංහලයේ පොත මේකාවේ පදමාලිකයක් තිබලා තියෙනවා අක්‍රාන්ත චිපනාක ශාලනක ප්‍රයිවසි තමයි මේ ලක්ෂ්මන් විසින් කමුණක් විශාල සත්නක කතාවක් තියෙනවා එලිසියාවලම කටගල්ලා ගැනීමදී අන්තර්සන් මට අභියෝගයක් තමයි මේ මුන්නේ ගෑ මාළගේ විසු වාදිකය කල්පිතලා ස්වාගෙන ඒක නම් මාස්ටර්නම් කිසි කල්පනා කරනවා ඉස්සතින් නිතියම බදලා මගේ ඉඳපවම් කියව මගේ තාත්තලාමක් කියලා තිබුණ වැපා කියලා රට කෙනෙක් හිටියා කියලා නමුත් මම තේරුම් ගත්තා වැපා කියන්නේ අමතර ප්‍රශ්න.
මට බලාගෙන හම්බුනේ ඒ හිමවාලා බණ්ඩාරවදී කියලා පොතක් හමු වෙලා මම ඒ විස්තර ලබාගෙන ඒනම් දැනගත්තා මේ මුල්ලේලියා ඒකේ රාජිකයන් නම මම සොයාගත්තා කන්දි හබේ කියලා පොතක් ඒ පරංගි හබේ පොතක් මම සොයාගත්තා මුල්ලේලියා සන්නා මගේ නායකයා පන්ති හැටදී ගියා වුත් මාත් කොහොමද කියලා එහි පස්සේ මට පහසුවක් වුණා මුල්ලේලියා Karena ini, potong mana? Pada namaskar guru ke sifat karena unwan sege
ප්‍රයත්නේ නිසාමයි මෙම පොතත් ඔබ අතට පත් වෙන්නේ. ඉතින් ඒ දිනකටම අපගේ নমස්කාරය පුද කරන අතර අද මේ වැඩසටහනට අපත් සමග එකතු වුණ අපගේ අශෝක ප්‍රේමචන්ද මහත්මයාට අපි දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා. තවත් මේ අපේ රට වෙනුවෙන් මෙහෙවරක යෙදෙන්න ඔබතුමා ශක්තිය ධෛර්යය ත්‍රිවිධත්නි ආශිර්වාදය ලැබෙන්න කියලා මෙම 94 වෙනි අවුරුද්ද තවත් මේවැනි විශාල පුත් රාශියකින් දැනුම් සම්භාරයකින් අපව පෝසත් කර මෙම වැළලී යන අතීතය අපට ගොඩගන්න උදව් කරන්න කියලා අපි ඔබතුමාගෙන් බගයපත් ඉල්ලන අතර ඔබතුමාට දීර්ඝාෂය ඔබතුමාගේ ආදරණීය බිරිඳටත් නිරෝගී සුවයත් ඔබතුමාට නිරෝගී සුවයත් දීර්ඝාෂය ප්‍රාර්ථනා කරමින් අද වැඩසටහන අවසන් කරන්න අපි සූදානම්. Sampai jumpa. Ayo.